ද සනක්වේව පිට ත පත්තරෙන් අපි හමුවනවා ලෙස පෙරවාර මාසේ දහතුන්වෙනිද අක හරවාත දවසේ. එක පැත්තකෙන් රජය එහම නම් මාඩු දවසක්. නමුත් පෞදිල්ගංශයේම නම්බ හෝදෙන වැඩරාජකාරරි කරන දවසයි. කෙස හෝේවා. අද දවස අතවත්ක සවිශේෂ දවසක් විශෂෙන් මේ ගෙවිම් පවතින දින කිහිපය ලංකාවේ රජයට රටේ දේශපාලනයට. පක්ෂවලට මේ කාට කාටත් බොම තිරනාත්මක කාලසමයක් තමයි ගෙවමින් පවතින්නේ එහම දවසකයි අපි හම්ුවන්නේ. சுදනම් සුපෘදු පරිදි සියලுම පුවත්පத்தල பலවන වැදගත්த்தොරතුු උපට ගනිින්, ඒ தொடොතුரு வளට அමතரව යවත්කාரிන වෙලා තියනනම් ඒ අ තොරතුරු ඒ ව ීට වෙන ොතුර තියනනම් ඒ එ சுකර ගනිමින් සயත පත්த்தரே ඉදිරි පත් කරண்டு.මௌපිම පුවත්පත අතට ගත්ත හමිස්සසල්லாම සිරස්සල දෙකක් අපිට දකින්න පුළුවන් කමතියෙනවා වම් පත්ත තියෙනවා මහින්ந்த මහාචන්ந்தයක්க்க இல்லை. දකොළු පැති තිෙනවා මෛත්‍රී රනිල් හදි සිහමුවක් කියලා ඔළු ගෙටි මාරුවකට මහ මැතිරනට මුහුණද ජත ීන්දු සම ඉදිරියට යාම සුදුු බව ටපු ජනාධීපති මහිදරජක්ෂ මතා ප්‍රකාශක බවතමයි ඒ සඳහන් වෙලා තිය මේ ප්‍රකාශය අපට යහන්න දකින්න ලැබුණා නමුත් අපිට මතකයේ තිබෙනවා ඔය මැතිවරණය පවත්වන්නට පෙරාතුව . ඒ කාල වකවානුවක් තුළ නිතරම කතා කරනූ කාරණාවත් තමයි. ඔලු ගෙඩි මාරු කර තාණ්ඩු හදන්න පුළුවන් කියෙන කාරනාව. හැබේ දැම්මේ චන්ද ප්‍රතිඵලය ජනතාව ලබාදීමින් පස්ස අපට පේන කාරනාවත් තමයි මහහිද රාජපක්ෂ ඇතතුමාගේ අපි දක ඩ සලහපරම වන්සි තුමත් කියන කාරණාවක්. අපි එහෙම බලයක් ලබාගන්න කුමන්ත්‍රණ කරලාඒක වෙන වෙන විදිවලින් ලයයාල්ලන්න අප මනාවක් නෑ. අපි රි පරග න පහරි ක්‍රමට නවා අපි චන්ද දනලාි හමැතිවරනයක් ජය ග්‍රහය කල ඩ ුවක් පි ටො කියලටමයි පකාශ කරන්නේ. එහමතිබේ ද මෛත්‍රී නනිල් හදි හමක් ගැනමොකක්ද මේ කියන්නේ ජාතිපති මයිත පාල සි මහතා ග්‍රමත නිල් ි කම සිගමහතර රා්‍ර හගමසේක මත පට ජධපති නිනවසේද හද හමොක් දබේ කියල කියනවා. නායකෝ දෙන්න අතේ සාකච්්‍රාවල් යනබව පැහැදිලි වෙනවා. ැ ොමෙට සාකච්චා ප්‍රවත්න බවතමයි අපට දැනගන්නට ලැබන්නේ එක්කෙේ වෙතත්. ඉතාම තීරනාාත්මක සදිස්සායකට පැමිණ තිබෙනවා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙනයාම පැත්තකින්. ඊළඟටක්ස ජාතික පක්ෂේ නාකත්වය පිළිබඳව තව පැත්තකින් යම් අිෝගත්මක තැකට ඇවිල්ල තිබෙන බව ආරංචු වෙන මෙවැනි තත්ත්යක් හමුවේ තමයි මේ සිරස්සලක මව බිම පුවත් පතට එන්නේ. අපි ඉලඟට ගත්තොත් ලංකා දීප පුවත් පත එ කාරණාවට ආදාලම තමයි සිරසලය ප්‍රදහන සිරසල යොදා තිබෙන්නේ මහින්ද මහචන්දයක් ඉල්ලයි. ආණ්ඩුවට ජනවර්මක්න. කිය ඔහු්‍රකාශ කරනවා. දිවයින මොකක්ද කියන්නේ. මහින්ද මහචන්දයක්කිල්ලයි රනිල්ගෙන් ආ්ඩුවක්. ඇමිත තනතුරු බාර නොගෙන දෙමළ සඳහනයක් එක්වේ. බහුතර මන්ත්‍රීන් ගණන අනිද්ධ ජනපතිට දන්වයි කියලා ප්‍රකාශ වෙනවා.නට අදපත්තරේ. හ ම කියන ගේ ජනත ප්‍රතික්ෂේක ක ආඩුවක් විකෘති පාරලිමේතු අඇතිව නිසා නතාව න පාල ැකිලනවා කියල ඒතුව තවදුරට කියනවා කියලා තිවා. ම පැත්ත තියවා තීරණයක් ගන්න ජනපතියාග මැතිට දන්වයි. රනිල්ටේර ේජාප වවැනි පෙල විරෝධයක් ජනපතිගේ ආශිරවාදය නැතුව තනි ආ්ඩු ෑ කියල සුඩන් අනිදර් පක්ෂය කියනව කියලත් තියනවා. ලක් පෙමමකක්ද කියන්නේ. ඉදරි දේශාලන යීදු ගැන ජනපතියාගමති එකගතා කතාබොරු. සාකච්චාරේ නෑ කියල කිය නෑ. එක ගත්තයකට ආව කියනෙක බොරු කියල කියෙන. ඒ ඔවුන් එහෙම කියන්නේ. ජනාධිපති මාධ්‍යංශම පුා දක්මින් තමයි කවරුත් මේ කතාව කියන්නේ. ඉලඟට එජාපේ ත යාන්්ඩුවකට සූදාන ක කියෙත් මහින්ද මහචන්දයක් ල්ලයි කියලත් ප්‍රධන පවත්ති දියට දක්වාතිබන වෙලාක් ිබ පුවත්ත. සෑම පවත්වත්ව පහේ ගත්ත හම එවැනි සිරස්සලොයක් තමයි අපට දකිනට ලැබන්නේ එකන්නේ. මහචන්දයක් ඉල්ලීමත් මහින්ද රාජපක්ෂ මහත්මගේ පැත්තිෙන් අඩි පැත්ති ආග්‍රමාත්‍යවරයා සහල් ජනාධිපතිවරයා අර. සාකච්ඡාවක් සිදුවන දෙමට තමොන ද සාකච්චාවෙන්න කිය කාණ පිළිබඳවත් ඒජාපය තනි ආ්ඩුවක් පිහිට වන්නට යන කාරණාව පළිඳවත්. අපතන මේ තනිආ්ඩු කතාවටවත් අපි දියි නපුවත් පතෙක් සිරස් සල අරගෙන කතරම රනිල්ගෙන් ආඩුවක් ඇම තන තුරු බහර ොගෙන දෙමල සඳහනය එක්ේ බෞ්තර න්තී ගන නිදදාා ජනත දල්වයි. ඇැම පවතින සංකීණ දේශපාල වාතාාවරය ඇ එක් ඒ තත්වය තවදුරටත් තවර කරුනා. ප්‍රතිපලයෙන් පලාාත්පාලන මව මැතිවරන්නේ ලද ප්‍රතිඵලයක් එක්. තකොට මේ කාලය තුළ ඉදිරියට මේ රජය පවත්වාගෙනයන්න වන කොහොමද කියන ගැටලුවක්කට තැන් නායකෝ දෙදෙනම මුහුණ පාලක් තිබෙනවා. හැබැයි ප්‍රතිඵල එ මුොහොතේම එදි එකොළොස්වෙනිදා උදෑසන වරුවේම එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයක් ගත්ත බව තමයි දැනම්දුන්නේ මේ ආකාරයෙන්ම ජනාධපති මෛත්‍රපාල සිරිසන මහතා සමගක්කාස වෙලා ඉදිරියට ගමන් කරනවා කියලා. ඒ වනත්. දං පේන කාරනාව තයි දැ දිවන්නේ න ැන රනිල්ගෙන්වා අ්ඩුවක් කියල. හැබයි ඒ නායකත්වය පිළි මදවත් යම් අභියෝගාත්මක ප්‍රකාශ පසුපෙලින් නිකුත් කරන බවකුත් අපට දන ගන්නට ලැබෙනවා. ඇයිත් ඔබට ඔබ සියත පත්තරක එකතුම් අපේ සිර සලේවෙෙ අවදධන යොමු කළ. යක් ජාතික පක්ෂයට සබන්ධ මන්ත්‍රීවරුන් නැතිවරුන් හතලිස් කරනකග අත්සන නයුතුව පබිරශීම් මහල්ලිකම්මරයට ලිපියයක්ක්කම වෙනවා නායකත්වේ වෙනසක් වවශ්‍යබව දැනුම් දෙමින්. මේ පිබඳවයි තාම උුසුම් කතාපහක් ඇව බවතමයි ැනගන්නට ලැබෙන්නේ යම්මමයි අගේ නම් කියවෙනවා එම ස්ථරවශයෙන් ඒ කිසි දෙයක් ස්තරතැනකට පැමිණි නැතුව අපට ඉගී පල කරන්නට පමයි පුුවන් කබතිවෙෙන්නේ විශ්වාසෙන් යම ප්‍රකාශ කනට බැණනිසයි නම්ගම් කීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් එක්ෂ ජාත පක්ෂ යෝජනය කරන ප්‍රබල ඇමති දුර දරනකිහිප දෙනෙක් පිළිබඳ කතාව වෙනවා. ඒ තමයි ආතේ සුසක කාරන පිම කත න නාකතතිය දැන් වෙනසක් කරනට හොම කාලකිෙක මයි එක්ත් ජාතික පක්ෂය පැත්තෙන් ඇම් ඇතැම් දෙනා ඉදිරිපත් කරන්නේ නමුත්. තම හඩුවවතමයි එක් ජාතික පක්ෂය ප්‍රබලයින් ොහෝ දෙනෙ කියන්න මේ නායකත්තය කියන කාරණාව සම්බඳධ. ම දුටවා මේ රාජත සේනාරත්න ඇමතිතුමා කිය නවා දිවෙයින තියනවා චන්ද ප්‍රතිඵලය ම අගමති හෝ ආණඩු ඉල්ආසීතුන් නෑ. ම ඇම රාජිතිිකය කල හ එපම නක්න වවෝහු කියනවා දෙදස් පහලව ප්‍රතිපලය හා සන්ධනය කර ලබල්ල. කොහොමද ලැබිලතින් දැ දැන් අපට පේන තව සං්‍යයාලය කෙනයක් තමයිය දස් පහව ජනාධීපතිවරණය සහ මැතිවරණය සසධනය කරල බල්ල ති චන්ද සංඛ්‍යාව සැසදීමෙන් එ ප්‍රකාශ ඒය අනුව ගත්ත පස්ේ මහින්දරාජපක්ෂ මහත්නෑගේ ජනපයත්වය වැඩිවීමමක්නේ තිබෙන්නේ හීනවීම අනිිපැත්තෙන් හැට දෙ ලක්ෂක ජනත වරම තවදුරට සක්්‍යත් ලලා නෝගෙන තම ඔන්ගේ තර්කය බවට පත්වෙලාතින් ඒ චන්ද ගන ප්‍රමාණය අනුවගත්තතාම්. කිෙසේ හෝවෙවා. ජනාතිිප මාධ්‍යංශයකන කාරනාව දවීමන පොත්පති පැහැදිව කියනවා ඉදිරි දේශපාලය ගැන ජනපති අගමති අතර කිසිදු තීරණෙක එනම නෑ. ඒඋනත් ජනාධීපතිවරයාන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. තීරණයක් ගන්න ජනපති අග මෙැතිරි දන්වයි. තමන් තීරණයක් ගන්නට පෙරාතුව අග්‍රාමාත්‍යවරයායට යම් තීරණයක් ගන්නට අවශ්‍යයන මේ ගන්නා ලෙස දැනම්දුන් බවක් වාර්තා කරන ඒ පි ඳවත් තියේ අනකුත් මාධ්‍යත් බොහ වෙලාට අවධහනය යොමු කරනු ලැබවා. එහි තමයි පහලින් කැන රණනිල්ට එරෙහිව ජාප දෙවැනි පෙළින් විරෝධයක් ඊලකට ශවිලංක අනිදහස්පක්ෂය පාර්ශවය ඉන්න කියෙනවලු ජනපතිගේ සමයි ජනපතිගේ ආශිරවාදය නැතුව තනියාඩු හදන්න බැහැ කියලා. මේ කරුණුකාරණ එ තමයි ඊයේ දවස නමාවට පත්වනේ අපි අලුත් දවසක් උදාවෙන්නේ දරටේ දේශපාලනය මොනවද සිදුවී තිබෙන වෙනස්කම් කියන එක පිළිබඳව බලාපොරොත්වෙන් බොහෝ දෙනා. ඇතැම්ට හිතරන විදිිය වෙනස්කම් නොවෙන්නටත්පුුවන් නොහිතන විදිහ වෙනස්කම් සිදුවන්නටත් පුුවන් විශෂ ද අපිහෙදී අධානය කරන්නට කරණාවක් තිෙනවා. අප වැනි පිළිගත් මාධ්‍යායතන මගකීමක් සහිතව ප්‍රෞෘති ඉදිරි පත් කරන මෙවැනි තොරතුර ඉදිරිපත් කරන මාධ්‍ය ආයතන වලින් හැමවිට ම ත්සාාරණ කරණාවතමයි නිවැරදි. ඉගියක් හෝ පල කරනවා නම් එය යම් සත්‍යතාවයක් පැහැදි ලිභාවයක් තිබෙනවනන් තමයි අපි ප්‍රකාශ කරනය. එහම නැතුව. අප . ඒ ම රිිත් කරන්න සිෙට ත්සාහ කරන්න නෑ නමුත් ඇතැම්වෙලාට සමාජාල මාද්‍යවලින් වේමාධ්‍යවල එහෙම එවැනි මත සමාජගත කිරීම අපට ඊදසසි දකින්න ැමුණ විශේෂෙන් එක්ත් ජාතික පක්ෂය පිළිබඳව ඒති ිචමත්වල හට මේ වකොට නායකත්වයත්ේ ස්සලා එකක වෙන වෙනය නායකත්තයට පත් වෙලා ආ්ඩුවත් පිහිටවල වෙරයි ඔක්කොම කරනනවන වෙවලේඒ පෑගාන කඇතවල කකිරෙ වරයි ගේ ත් යක්ක්තමයි දකින්නට ලැබුණ ඒ ඔබට නතාවශෙන් කියයනුන කරනාවත් ය පරිහරණයරන්න ප්‍රරිශීලනය කරන ල . ඉල්න්නේ කරනතරමට තමයි අපට සත්‍යේ කොහ තියනෙන කොයාගන්නට පුළුවන් කම ලබිණි නමුත් විශ්වාස කිරීම පිළිබඳව දෙවතාවක් හිතා බලන්ට කියන කාර්මාව ප විසින් කියන්නට ඕන හැම හැමදේ පිළිබඳව අවධහනය ොමු කරල මය පි විශ්වාසය ඇතිකර ගතයතු වවන්නේ. ඉට ගම හ ප ඇමතිවර තර යේ විශේෂසාකච്ාව තුනක් පවැති බව දිවයි ත් කന്ന ැന ැതතිവරുන් රජ വරുන් ോ വරു തර දි හමන්ද ര විශശ ്. පැවති සාකච්ඡා වට යම් උණුසුම්කාර වාතාාවරනයක් ගත්බා ගොම විශ්වාස කටයුතු නාංශ මාර්ගවලින් කියනවා. ඒවට එකක් උණුසුම්බ ඇදීගිය බවකුත් කියනවා. ඉනඟට අපි අවධානය යොමු කරමු දැ මේ ජයග්‍රහණයෙන් පස්සේ. මොකක්ද කියන කාරණාව විශෂය මහින්ද රාජපක්ෂ මහත්ම තුළ කණ්ඩෑම කියන ප්‍රධානම කාරණාවක් තමයි දැම මේ ප්‍රධන සිරස්සලය වෙන්නේ මහ චන්දල්ලීම ඉළඟට ඔවුන් කියන කාරණවතමයි මේ එක් පස්සකින් ජනමත විචාරණයක්. ජනතාවගෙන් කළ මත විමසුමක් විදිහට තමයි පේන්නට තියෙන්නේ. ඒනිසාම් මේ ජනතාව මතයට හිසනවා. වහම විසරවා හරින්න එමට තමයි රජය විසරුවා හරින්න කටයතු කරන්න කෙනක තමයි ඔවන්ගේ ඉල්ලීම බවට පත්ලලා ති ඒේ අනුව මහාමැතිවරණයක් කිල්ි තමයි ඔවුන් කරන්න. හ ඒ අනුව තමයි විධ විශ්ලේශකින් විවිධ විදවතුන්, ඒවාගේ දේශපාලනය පිළි බඳව යම්. අද්දකීම් හසල දැනුමක් තිබෙන ඒ හැසිරීම පිළිම ද අවබෝධයක් තිබෙන අය. විධ ආකාරයෙන් ගනම් මිලුම් හදා ගනිමි නී ලඟට මෙහමවේ හමවේ හෙමවයි කියලා. ඒ අනුව අන්තිපට මෙහෙමවයි කියලා යම් නිර්ණය කිරීමට එවා කෙසේ වෙත්. පැහැදිලි කාරණාවක් කියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුමා පිළිබඳව සසිල් ප්‍රේම ජයන්ත ඇමතුමමායි වගේ මස්විදිසානයක්ක් ඇතතුමායිඇම කියපු කාරණා බොම පැහදිලිව ඉදිරිපත් වනා මධ්‍යවත ඉතාම. ඉක්මනින් දැනෙන වෙනසක් කරන බව කියන්නට කිව්වා කියලා. හැබයි ජනාධපත්තුමා රටහමේමකුත් ප්‍රකාශකුත් කරන්න ගෙනෑ. ඇමතුමල්ලාලවා කියල වලතිබුණ පැහැදිලි දැනෙන වෙනසක් කරනවා කියේ දැන වෙනසමු කක්ද ගෙනෙක තමයි හැමවූ බලාගෙන්නේ. ඔයාතරේ තමයි මහි දරාජපක්ෂමහත්මයයියේ දවල් මාධ්‍ය හමුවක් කැඳවනෝ ඒ කැඳවන මාධ්‍යහමුවේදී යලත් ස්ථරවශයෙන්ම ප්‍රකාශකරන කාරණවත් තමයි කෙස්සේ වෙතත් අග්‍රාමාන්ත්‍ය දුරේ භාරගන්නට සූදදානක්. අවශ්‍ය වන්නේගේ ආණ්ඩෝකට එක්කාසීම නෙවෙයි වෙනම ආණ්ඩුවක් පිහිටවා ගැනීම. එහි ඔවුන් කියන කාරණාවේ පැතිකිහිපයක් තිබෙනවා බහම් මැතිවරණය ගහම තනිව ඔවුන් එක්කෝ ශවීලංකා නිදශස්පක්ෂ විදිටව සන්ධානය ෝ පෝර්් ෝ කුමනාකාරෙන් උුන්ගේ පර්ශය පමණක් නෙවෙයි. නිකුත් අඇත් ර දන ව ප මතක්රන්න න එක්ත් ජාතික පක්ෂයක්ත් හිද ර කරන. නිසා මෙතනද ඔුන්ට අවශ්‍යවෙන රනාවය දිරිපත් කරනවා. තරගරලා ජය ලබලා ආණ්ඩුවක් පහිටවන්න අව කියන එක. හොදඇට පුලංකම තිබෙනවා මේ සගම ඒ මුොහොත ේතුම මුණද තවදුරටත් කිව් කිය එක බලන්න අපි ඒවෙත අවධානම් කරලෙමු. ලකා පපදජා පෙනරමුණේ මිසිිෂට ජයගධානයක් කලා ඒ ජෑයග්‍රානයට අපි මුලින්ම ජනතාවට ගෞරමය ස්තතිය පුද කලා ජනමත ජැමුසුමක් වශයෙන් තමයි මේකැක යුත්තේ රට බදෙනවාට විරුද්ධ සම්පත්කුණනට විරුද්ධ විශේෂයම බදුබර විශාල වශයෙන් ජනතාවට පැටවීමට විරුද්ධ සහන කප්පාදු කිරීමට විරුද්ධ ඒ වගේම දිගින් දිගටම කරගෙන යන්න වූ පිගැනීමට. හ ජනතාව දීගතින වාහම මේ ආණ්ඩුවට මහමැතිවරණය කරගල්ලා මහමැතිවරණයකින් ජනතාවට දීදුගරීම අවස්ථාවල බාදන ගිනක තමයි අප ප දස. ඒ පනිවුඩේ තමයි මන්ද ආඩුවට මධ්‍යයට අපේ ස්තුතිය කොදගරන්දෝන මාධ්‍යයට සිෂයෙන්ම මැතිවරණ ්‍යාරයදීම සාධාරණ වාර්තාකරණයක් කිරීම පිළිබඳවත් මනිද අටේ මේ තියෙන ආර්ථික අසාහනයතුට පදේති අස්ථාවර භාවය මේ සියල්ල වෙනස්සිදීමට. හ පාලිමෙන්ති මැතිවරට ගල්ලා මැතිවන්න කියලා ප්‍රතිබල අනුව ස් පාවර අන්දුවක් පීටහන්ට කටයුතු ඒ සයක ඇ අපි අුවෙන් ඉල්ලන්නදී පබෑදිි මතවාදයක් යනවා රැට ජනතා මතයට ඇවුකන්දෙන්ට රජා පුරුවෙන්. ලක ස් පක්ෂ සමාඩිකො අහරු කරවත්ගෙන සිෙනක දස් පක්ෂ සමමාන්ික කොත් ඉන්ද කියලා එහමගේ සභාපතිකම උත්සවන් දුනු බාග ඒකට බගේ දැම් මේ තියනවා නි පස්්කන්න්නේ මේක තියරබයි තිීන්දු කරන්න ඒල්ල දු කරන්නනක්ෂය ජනතාවන ප්‍රතික්ෂේප කල තියන ආණඩුවමන්දන්න මනනාද මේකේ ජනතාව ප්‍රීක්ෂේප කරවාම ආණ්ඩුව පං දන්න අඩරි චීන්දුවක් ගන්න ඕන කියලායිත් ම හිතන්න මොද අපි තමයි නියම විපක්ෂ තම පැහදිලි කාර්ණාවන් කියපයක් කොතනෙද තව මතු වෙනවා එකක් තමයි දැඟ. මහම තිවරනයක් පවත්වන්නනම් විුරුවා හරන්නට ඕනේ රජේ. එම විසරුවා හරින්න පුළුවන්ද කියනකාරණ. විසරුවා හරන්නටලම් අවශ්‍ය ප්‍රතිපාදන කුමක් කියන කාරණාව පිළිබඳවත් ඉතදි කතා වෙනවා සංශෝධනකට යන්නො ඔතරැදි තව කාරණාවක්තුමා කියනවා ඔබ මාධ්‍යයට මේක යන්න. ඔබට පුළුවන් මේ සම්බන්ධ බල්ලපෑම් කිරීමක් කරන්න ඔබට පුළුවන් එහෙම වෙන තැනකට නිර්මාණයකයන ඔබට පුළුවන් කියන එතු කියන තව කාරණාවක්. ඊලගට තව කිය කාරණාවක්. ම සහ තිත්ව පිදසුන නිදශක්ෂයටයපිට ඉන්න තමන් ගැනකුත් පක්ෂබල නායකයන්ගේ නායකින්හ පෙන්නලා ඇතුම කියනවා ගොල්ලන්න තමයි ඒක තීරණය කරන්න නෝනෙක් කියන කාරනාව තමයි කියන්නේ. කිෙස වෙත දැනට දැනගන්නට තිබෙන ආකාරයට මේ කිසිදයක් තවම ස්තතිර තැනකට ඇවිල් නැහ ඒකයි ම කලිනුත්කව විද කතා පැතිරයනවා ැයි තවමත්ේ කිසිදයක්ක් තිර තැනකට පැමිණ නෑහ. තින් නිසා නිවැරදි තීන්දු තීරණ ගන්නා තුරු අපට බලාහිදිිනට සිදුවේඒ මහකායක්ක් නොවෙන . නම් පැහැදිලී මොකද පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඒ අවශ්‍යතා පැනනැගී තිබෙන නිසාඒවගේම රජය අභ්‍යන්තරෙන්ම රජය යනවා ඉදිරියට නැත්තන් රජයවේ එකට ගිය සුලංකායකත් එක් සත් ජාතික පක්ෂත් දෙකට වෙන්වෙලා යනවාද මේ කියන කාරණා පිළිබඳව ඉක්මන් පහැදිලි කර ගැනීමට යාමයවශ්‍යතාව දැඩිවත් තිබෙන. දැනැට කියන කාරණාව අනුව ගත්තට පසිතිෙන්නේ එක්සත් ජාතික පක්ෂය තනියාණඩුවක් තියෙන්නේ එකත් එක් එකතුවෙලා හදන්න සූදදානම පැ වු ඇමතිම් හර නොගෙෙන සූදදානම් කෙනෙකට. මෙවැනි තත්යක් ත මයි දැනට අපට කියන්නට දකින්නට අහන්නට තිබෙන්නේ. ඔ එක්කම ලංකාදීප පුවත්පති තව සිරස්සලයක් තියද පහුගිය මැතිවරණ වේදිකාවන් වල අවසාන මැතිවරණ වේදිිකාවේදී පවා තමන්ගේ ගීත පද මාලා. වෙනස් කරගනිමින් රාජ පක්ෂ කියන නාමේ එතනට දාගෙන බොහොම අපූරු ගීතයක් ගායනා කරපු රජන් රාමණයක නියෝ ජයමතුමා දැන් මෙහෙම කියනවා. ජනපති හා අගමැති බිහිතයට පත්කිරීමට මහින්දට හැකිවුුණ කියලතමයි දැන්න හු කියන්නේ. චන්දට දවස් දෙකකට කලින් ඇති බවසන් රැස්සිම් වලද ඔු ඔය කතාවට වඩා බොහෝම වෙනස් කතාවක්. මයි කිව්ව. හිළඟට අප බලමු ලංකාදීපේ රජසේ රත් නැමතුමා කියන කතාව. දෙදස් පහලව යහපාලනට ලැබුණු ජනවරම චන්දයෙන් වඩාත් අහවුරුුණ. අගමතිවෝ ආණඩු වෙනස්කිරීමට අදවශ්‍ය නෑ කියලා යොහෝකයන්නේ. මේ කතා කරන්නේ දෙදස් පහලව ජනාධිපතිවරණය වෙද්දී එකැනේය මේ රජයට. මේ යහාලන රජය පිහිටුවන්න ලැබුණු ජනවරමේදී හැට දෙලක්ෂයක ජනතාව චන්දය ප්‍රකාශ කර. දෙැම් මේ පෝට්ටුවට ලැබුණු චන්ද සංඛ්‍යාවත් පොහොට්ටුවට එරෙහිව අෙකුත් සෑම පක්ෂවලටම ලැබුණ චන්ද සංඛ්‍යාවත් එකට එකසු කරගත්තට පස්සේ ඒ හැට දෙලක්ෂවත් ඉක්මවායන තත්යක් තමයි කියන්නේ. හෙතුකොට ඒ වෙනකොට මහින්ද රජපක්ෂ මහත්ම යට තිබබ චන්ද ප්‍රමාණය මේ ඊට වඩ අඩුයි කියනකයි මේ කියන්නේ. ඒ ඒ ගණනය කිරීම්බලට අනුව තමයි එතුමා මේ කතාව කියන්නේ යහ පාලනයට ලැබුණු ජනවරම තමදුරටත් අහවුරු වනා කෙනෙක්. දැන් අපිට එත්තුමන්ලාට මහින්ද රාජ පක්ෂු මහත්නයට මේ කාට වනත් හිත හදාගන්න හිත නිවාගන්න විවිධ කතා කියන්නට පුළුවන්කම තිබෙන පක්ෂේ රැ ගන්නත් වූේ පක්ෂික රැකගණ්ඩුවනි ආධරකරූ රැකග්ඩුනේ ඉතිං එතකොට තමන්ගේ තමන් රැකින්නත් වූනේ එතකොට විවිධ කතා කියමින් තමයි මේ ආරක්ෂා වීම කරන්නට සිද වෙලාතිබෙන්නේ. හැබැ අපි අමතක කරන්නට හොඳද මීට වඩා කතා ඇතුමල්ලා වේදිකාවන්වල ඉදිරි පත් කර දැ. එඇතුමත් තර රජනාාමණයක නියෝජ්‍යයමත්තුමාගේ මගේ මතකේ නිවැරදිනම් පුළුවන්න්නම් බේරුවලට මහින්දට ල්ල රැස්තීමත් යන්නක කියලා ඒක සංවිදායකනම අභියෝග කරනවා කෙරක් කිව්වා. අන්තිමට උනේ ඊට හත් පසින් වෙනස්. ජනතා තීන්දුවක් පිළිගන්නට. ති ඒ නිසා අගතන මේ කතා කියනවාගේම ජනතාව ඉන්න කොතනද කියන එක ඔබෝධ කර ගැනීම මයි හිතාමත්ම වැදගත්තෙන්නේ. මංගල සමරවීර ඇමතුමා ගැනත් ටික් වැඩිවැඩියෙන් ඒ දවස කතා බහ කරනවාට අහන්නට දකින්නට මාධ්‍ය වශයෙන් ලැබුණා. මැර බලයෙන් පාලනය කරන යොගයක් යලි ඇතිවීමට ඉට නොදමු ඇමති මංගලගෙන්. නිවේදනයක් කියල තමයි එහි සඳහන් වෙන්නේ ඔොහු දැම් මේ වෙනකට එක්සත් ජාතික පක්ෂ රජය නියෝචනය කරන අමාත්‍යවරුන්ගෙන් බොම ප්‍රබල අමාත්‍යවරෙන් ප්‍රබල අමාත්‍ය දුරයක් තමයි ඔහුට ලැබෙන්නේ සමයි. ඒවගේ තමයි. ඔහු මේ යහපාලන රජය පත්කරන්න අවශ්‍ය වැඩපිළිවල්. මීට පෙරාතුව පැවති රජයන් පෙරනන්න. බොහොම සුක්ෂමව යම්යම් ජාලාමන් මෙහෙෝමින්. ඒ ජාලාවන්වල ආශි්වාදෙන් යම්යම් පාශවල ආශිර්වාදයෙන් එ බොහොම සූක්ෂම සහ තියවුණු ආකාරයට මෙහෙවමින් පාලන බල වෙනස් කරන්නට ආණ්ඩු පෙරලන්න ස්තේරණ සිංහලෙන් කියෙනවාන සමත් එච්ච පුද්ගල තිය හ පිමඳව ටක් වැඩියෙන් කතාවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ අතරේ චන්දයේ සමස්ස ප්‍රතිඵලය දෙන්නේ නෑ කියලන්න මැතිවන්න කොමසාරිස්තුමා කියනෝ අපි ප්‍රතිඵල. කියකී හිටියයනන් තාම ඒ කියන කියන්න වෙනෝදැන් එඇතුම දෙන්නේ නෑගලත්මෙන් අපිට කිල තින කොමරි අපට ආරංචුව වෙන විදියට එදා දවස ප්‍රතිඵල නිකුත්තුවෙන් පස්සේ. එකලොස්වෙනි රෑඇතුම කාර්යාලත් වහලා අගුලු දාලා. ගදරද්‍යයා කියල තමයිට දැනගන්නට තිබන්නේ පස්ස තමයි ඇවිල්ල තුරුකාරණ පිළිබඳව ඇතුම බලදී අවසාන වශයෙන්ම ඉදිරිපත් කරමින් සිට ලංකාදීපත් තිබෙන ඇැතිවරණ කොමසම සබහපතිතුමා කළ ප්‍රකාශය පිළිබඳව චන්ද සමස්ත ප්‍රතිඵලය දෙන්නේ නැකෙන මෙහිදී මේවර පැතිවරණය පිළිබඳව ගත්තහම මුලසිටම විශ්ෂිතභාවයක් තිබුණ නැහැ ඇතැම් දෙවල් සිදුවන ආකාරය පිබඳ මැතිවරන ප්‍රතිපඵල පිළිබඳ විශෂ ගැටලුව තිබන මාද ට පටත් ල ක්. ලැබවාද නැද් සමස් ප්‍රපඵලයක් ලැබවාද නැද්ද අවසාන වශයෙන් සමස් ප්‍රතිපලයක් දිස්්‍රික් ප්‍රතිඵල කිෙේ වෙතත් සමස්ස ප්‍රතිඵලයක් ලැබෙන ත්යක්ක් මයි තිබුණි නමුත් ඒය ලැබුණත් නැහැ අඩුම තරම මේ සමස්ස ප්‍රතිඵලයක් විනා අවසාන මොහොත වන විට යම් තාක්ෂණක දෝෂයක් මත තොරතුරු ප්‍රතිඵල දෙන්නට බෑකිිනික තමයි අපට ැතිවරන කොමිසම මගින් දනගන්නට ැබන ප්‍රතිඵල කිහිපයක් අයතන කිහිපයක ඉතිරිවති ියදීතම කාශනය අපට අතහර දමන්නට සිදදුුණනි මහිතන මේකදී සත න. ිගේ වගකිව යුතු මෙහෙවරක්කිටු කරන සෑම නාලිකාවක්ම වගේ මේ වෙනුවෙන් පෙනීටියාසාහ ප්‍රකාශ කරට පටන් ගත්තා. මේ සෑම නාලිකවක්ම යම් මුදල් ගැවීමක් කරලා ඒගේ යම් වැඩපිළි වෙලක් ඇතුව සෑහන් වෙහෙස මහන්සයක් දරලා ආයතනය සියලු දෙනා එකට එකසවෙලා එහම එහම වෙච්ච සූදානමක්ම. ඒ සූදානමට නිස. ප්‍රතිඵලය ජනතාවට පෙන්වන්නට ඉදිරිපත් කරට නොහැකිවීම පිළිබඳව ැනි කනස් සල්ලෙන් තමයි සෑම අත නැක්ව පහේ පසුවන්නේ. මොකද නිලවශයෙන් පිළිගත් විදත් මාධ්‍ය නාලිකාලේ නිදිරිපත් කරන්න තිබිච් පතිපඵල ඊට පිරාතු සමාජලසය සංසරණය වෙනවා. ඒ සංසරණය වන්නේ කොමිස මෙම එලියට ආපු ඉති එතකොට කොහොමද නැතිවරන කොමිස සභාබධතුමා කියද්දිකිව්ව එක කාරණාවක් පොලදි නමුත් කරදදි වුණේ තවත් මෙෙනම කාරනවා. ප්‍රතිපල ප්‍රමාදවීම කිය රනාව. ිට පිට තේ නවෝධයක් තිබෙන අඇතුමන්ටත් මේ සංකීර්ණවන්නට ඇති මොකද මේ අලුත් මැතිවරණ ක්‍රමිරක්. ඒ නිසා. එමනම් පෙරාතුව අට හතට එනවා අටට එනවා ප්‍රතිඵල මධ්‍යස්සාානම ගින් නිසා දෙන්න පුළුවන් කමතිනො කියෙන කාලනිර්ණය කරලා ඒ මාර්ධ්‍යහමයේ ජනතාවටට නොකයා ඉඳමින් කටයුතු කරන්න තිබුණකිෙනෙකතමයි අපේ නම් අදස එඒනිසා ජනතතා බලාපොරොත්ව හිටිය. චානාලි පිබද තිබ ශවාසතයමටමක ගි ගේැ පසුව නතාවට ම ඔබට වැටහෙන්නට ඇ සිද වූේ කුමක්. ග කාර අවසා ඟට ද් වනද තමයි මේ යම් යම් තාක්ෂණික දෝෂ ඊළඟට මේ ආධනිික බවනිසා මේ මැතිවරණ කමේ මෙ තියන නැවුම් භාවය නිසා සිදුවන ප්‍රමාදය ජනතාවතුළට ගමන් කරන්නේ වෙනවෙන විදිවලින්. ඒට ත වෙන හැඩ ලැබෙනවා. එතකට වෙන කතා කියන විධ ජිල්මාත් ගන කතා කරා විධ කතා කියයන්ට පටන් ගත්ත. යම් අක්‍රමිකතාවක් සිදු උනාහෝන් නොවුන එහෙමයි ජනතාව ඉදිරියේ පෙනෙනට පටන් ගන්තේ. ඊළඟට යම් දෝෂ සහගත භාවයන් අපට දකින්නට ලැබන ප්‍රතිඵලවල. ඒවගේම තමයි ප්‍රතිඵලවල පිළිවෙල පිළිබඳව කතාකිරීමේදී. සාමාන්‍යෙන් ඉහෙළින් එන්නේ ජයග්‍රහණය කළ පර්ශවේ. බයි මේ හිද ජයගනහනය කළ පාර්ශ්වය වෙන වෙන අංකතුනට පහට එක එක තැන්වලින් සටහන් වෙලා තිබුණ ඒම පිළිවෙක් ඕෝඩ්ර එකක් තිබුණේ නැහැ. එහෙම ගැටලු හිපයක්ම මේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපට මුහුණ පාන්නට සිද වනා ඒ ගැටලු රැසක් මැදතමයි සියතටීව සියල්ලට ප්‍රථමයෙන් මැතිවරණ ප්‍රතිඵල ලබාද ප්‍රමුඛයාබවට පත්තුනේ මංගතන්න එහි සතුට ඔබ සමඟයි අපි භෘක්තිවිදින්නේ ශවීලාං කියය. ආදරනය ප්‍රේක්ෂක ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව. අපි යමු අනිකුත් පත්වාර්තා වෙත් අලුත් චන්ද ක්‍රමය අනුව සහලට තවත්න්ත්‍රී ර දෙක් ඔන්න බලන්න මේ අලුත් ක්‍රමයක්ත්ක්ක ඇතිවීතිෙන ගැටලු පිළිබඳවාම කියන්නේ. නවක් සබිකෙන් වැඩාර ගැනීම මාර්තු හයිවෙනද ඇයි මාර්තු හයිවැනිිද වෙනක න්නේ එච්චර කාලයක් න්නවාශ නෑනිෙ කකොට හින කාරනාවක්. නෑ මේ මාර්ටතු හයවැනිද වෙනකක් ඉන්න වෙලාතින මේව කාතා. නියෝජනයේ පිබඳව යම් ගැටලු කාරිතත්ව තිබෙනවා. තමත් ඒ පක්ෂවිසින් සනාත කරලා ඉළඟට මැතිවන්න කොමිස මේ නිර්දේශය මත ගැසට කරන්නට නං එන්නට ඕනේ ඒ ක්‍රියාවල සිද්ධ වෙලාන්න ඕන මේ නාම ලේකනය. ඒම එන්නනතුව ගැසත් කර පුලන්කමක් නෑ. ඉතින් ඒ නිසා මේ නම් නිවැරදිව ලැබෙනතුරු ඉන්නට සිද වෙනවා කියනක තමයි කියන්නේ. පත්මල්ල මාත්‍යශයේ යම් අපහසුතාවකට මූන දීලයින්න. ඒලකට අලු චන්ද ක්‍රමය අනුව සහනට තවත් න්ත්‍රී රු යක්ද අප හොඳින්ම දැගෙන ට කාරණාවක්තමයි. පිටපු සභික දුර සංඛ්‍යාව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට ආවා මෙවර මැතිවරණයක් එක්ක අට දහස ඉක්මවන ප්‍රමාණයකට ආවා. ඉ එතකොට තවත් මන්ත්‍රීවරු දෙසික් සමාන්‍යපාතික ක්‍රමයට මෙහි පත්ව නොදිසිකට ආසන්න ප්‍රමාණයක් සමානුපාතික ක්‍රමයයට තමයි තෝරා ගැනීමම් සිදුවන්නේ. මේ ගණනය කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව විදිට ඔබට මට තිබෙන වැටහීම අල්පවන්නට පුළුවන් නමුත් මේ පක්ෂනායකෝ යම්ම. අවස්ථාවනදී වැඩියනම් නමේ අවස්ථා දෙකතුනකද මන්දක්ක මේ පිළිබඳව යමක් කතා කරනවා ඔන්න ඕකතම අප කිවේ දවසෙත් කතා කළයුතු දේවල් නෙමේ නායක විශේෂය කතා කරේ. අනෙක් අයට මඩ ගාන් අනෙක් අයි වි්‍යේචනය කරන්නම පෙලබුණනා මිසක්. මේ මැතිවරණ ක්‍රමේ මොනු වගේක් එවැ මැතිවරන කය කොම හසරුවන්ට පුළුවන්කම ති මේ ඇතිවරන කම යන සබිකින් පත්වන්නන්නේෙ කහොමද සමානු පාතික ක්‍රමයට තු රාගැනම් ද්වන්නේ කොමද කාන්තානයෝජනය අපේක්ෂකත්වේදී වගේ සබික සංඛාවයට විසිපහ හදාගලන්නට ඕනද ඒ ලයිස්තුවත් එකතුකර මී වගේ දේවල් පිළිබඳ ජනතාව පැදිලිස මාධ්‍යය පැහදිලි ලිස ැනුම්බත්කිරීම සිදුවනා හරි අඩුයි. ඉටි බලමු. තවත් තොරතුර ද්‍යාවට අපි අවධානය යොමුකරමු. එති තිමනවා වෙනස්ප පුව තක්ලන් කාදපේ, වාරි මාර්ග මාත්‍යශ හිටපු කම් මල්ලන්න வாරයතු. ෝටි හාරි සේකක් අවභාවිත කලයි චෝ ෝට හාරසේක දලක් අව භාවිත කල කියන, අව භාවිතා ක යි කිය සිද්හෙට අදාලව තම මෙ විදිර වාරි ාර්ගහා ජල කළම්නා කරන මාත්‍යශ හි ම් රයාාව හ හ . <laughs> විෘත වරෙන්තවක් නිකුත් කරලා තිබෙන්නේ. ඒකම සරදම් කාටුුණේ ඇත්න අපි බලලම යම ඉස්සහට යහපාලනය ගෙන යන්න රජය අපහොසත්වෙලා කියන්න චම්පික කියනවා. අනි පැත්තෙන් පොටි සරද මදදානවා චන්ද තිබේ නැත්තන් ඒක තේරෙන්න්නේෙත්න චන්ද තිබබැන් තමයි ඒ හරි අන්තන් තේරුණය කියල තමයි කියන්නේ. ඒගට අපි වයිනයට අවදහනය මු කරමු දිවයිනේ තියනවා ආණ්ඩු පක්ෂයේ බොෝ දෙනෙක් ආසන පරාජේ වෙත්. මයි තන නැවත නැවතය තුමන්ලාගේ නම්ගම් ප්‍රකාශ කරලා නම් සහසන ප්‍රකාශ කල තවදුරටත් අපහු සුතාවට පත් කිරමිය අවශ්‍යතාවයක් නැහැ. අපි ඒ දවසෙ බොහොම පැහදිලිවකවා මේ මේ අය පරාදයි. මේය ඒ කනික් ජාති පක්ෂය පාදයි මේ යිසුන් කනිදශ පක්ෂෙන් පරාදයි කියන අපි පැහැදිලිව කිව ඒ අය පිබඳව දිවන පත්තරෙත් මදක තවත්තර කීපයගත් සඳහන් වෙලා තියෙනවා චන්දෙන් පස තත්වය ගෙන ඒකාපද දිහේ සාකච්වක් අද නැතිවරෙන් පසුද්ගතී ඇති දේශාල තත්ව අයටත ගතයතු ඉදිරි ක්‍රියමාර් පි ඳ ුරක පොද න පරමණතු ඒකබද පක්ෂනායකන් විශෂසාකච්වක් අද පවත්වනවාවලු. කිසිහුේවා මේ මේ සාකච්ඡා තියෙන්නේ ඉදිරි දේශපාලනය කොමද පවත්වාගෙන තමන්. පක්ෂක මද දිරිර ගෙන යන කන කාරණාව ගැෙනෙ රටේ තත්තේ ගත්තුොත්. දැන් නිරෙක්ෂණ සංගවිධහනයම කියපු කාරනාව තමයි ම පස්්චාත් මැතිවරණ ප්‍රචන්්ඩක්ක්‍රියාවල. යම් මට්ට මක් පන්න නවා යම් සැකයුතු තත්ත්වයකින් සිදුවෙනවා. නමුත් සාමය මහපරිමාණයෙන් කඩව ආරය කටයු කරෙන ෙඩෑෙරි ැබ අපට ැනගඩ තිබ ආරංචවල හැටට නැත්තෙත් නෑ කියන තත්වේ තමයි පැෙනෙන්ට තිබෙන යම්ම් සිද්ධීන් රටපුරා ඇතැ ප්‍රදශවලින් වාර්තාාවන පැමිණලි පොලිසිවෙත ලැබමින් පවතින නිරීක්ෂණ සංවිධාන තවමත් ඒ කටයුතු නිීක්ෂය කරමින් සිටන වාගපි මත්කර ටේ ඒගේ තමයි විශෂ මෙහිදී වඩාක්ම වැගත්වන්නේ ජයග්‍රහණය කල. ර්ශවේ සහ ඒනාක ඇමනවාද කියන්න රණාව. මහින්ත රාජ පක්ෂමඇත්තුම ජයග්‍රහණය පිළිබඳ සැකිරීමත් එක්ම තමන්ගේ අධහරකරුවන්ට පක්ෂකයන්ට කියපු කාරණාවතා මේ සමකාමීව භුක්තිවිදින්න.සාමකාමව භුක්තිවිදින්නගේම ගෞරෝනය විදිට භුක්තිවිදින්න පරාජයට පත්තුවායට හිසා හරිහැර සිදු වන්නට ඉඩ දෙන්න එපා කෙනක්. අපි මතක්කර ගත්තොත් මේ තත්වය සහ යයාපාලන රජය පත්තෙද්ද එමනත් ජාධීපතිවරන්නේ මහිතරජ පක්ෂ මහත්මය පරාජයට පත් වෙලා. යන අවස්ථාව පිළිබඳ අපි මතකේට නගාගත්තුත්. ඒ අවස්ථාවේදී අපට බොහෝ වෙලාවට ඒ තරම් ප්‍රචන්්ඩකාරය හැසරයෙන් පිළිබඳ වාර්තාවනේ නැහැ. ති මෙවරොත් ඒ එසේම සිදව යුතුයි කියෙක තමයි මධ්‍යස්ස මතයක් දරන අයිවිට මාධ්‍ය විදිීට අපට කියන්නට තිබෙන නිසාහි වගකීම විශේෂයෙන් පක්ෂ නායකත්වයට තිබෙන බවත් අපි මතක් කරගන්නට ඕනේ. එමගේම යේ තවත් මේ ජනතාව ජනතාව කතා කරන තවත් කාරණ අපි ඉදිරිපත් කරන්නේ. බොහෝ දෙරා කියන කාරණාවක් තමයි දැම්ම ප්‍රතිඵලය ලැබාදීල තියෙන්නේ පොහොට්ටේ අපේක්ෂකන්ට නැතනම් මහිද රාජපක්ෂ මහත්ම ඇට කියන එක. හි ොහෝ දෙනා කියන රනාවද මේ පොහොට්ටුවෙන් ඉදිරිපත් ව අපේක්ෂකින් ගැන බලලා නෙමයි මහින්ද මාත්ත ඇක මූුණ බල තමයි කතරෙ හල තියෙන්නේ කියලා එම කවුද දැම්ම බහෝදනෙක් කොයනවා දැන් ස්වාධීන කණ්ඩෑම් නියෝජනය කරමින්ආපු ඇත්තින්නවා. ඒ කවුද කොහෙද ඉන්නේ කියලා අපිට පේනෝ හොයනෝ. සිහ කිසේ හෝවේවා. මේ සෑම දෙනා පිළිබඳවම මංහිතන්නේ අධීක්ෂණයක් පවත්වා ගැනීම. සමවිටම නිරීක්ෂණය කිරීම තමයි, අතිශ්‍යය වැදගත්වෙන කාරණාව. කැම් බලය අල්ලගත්ත ඒක හරි. මේක පවත්වාගෙන යන්නට නම් අප දන්නවා මේ රජයට ති දැන්තිබෙන චෝදනාවත්, පහුගේ රජයට තිබ රජ යින්ද රාජභක්ෂ හත්තනක රජයට තිබ දරුණු චෝදනාවක් තමයි, හොරමර වචා දූෂණ අක්‍රමිකතා පිළිබඳම. ඒ මිාපුවා අත් තියෙනේ චෝදනාවමයි. ඉතින් එතකොට නැවතත් පෙර පරිදිම කටයුතු කරන්න ඉඩ සැලස්වුවත් නායකත්වය. නැවත නතාවතුලින් ප්‍රතික්ෂේපෙන්න්න පුළුවන් කිනිෙක අපි කියන. අමත කරන්නට හොඳනෑ ජනතාව පලවා හැරපු පිරිසක්තමයි නැවත ජනතාව කැන්දවාගෙන ඇවිල්ල තිබෙන්නේ. ඒේනිසා නැවත ජනතාව අතින් ප්‍රතික්ෂපවීමට මංහිතන්න තුමල්ලටයුතු කරයි කල පිහිතන්නන්නේ ඒ මන්තදරාක්ෂ මහත්මය පහැදිලිවම මාධ හමේද කිය ලග කාරනාවට පත් වනේ. තමන්ගේ පාර්ශවේ නියෝජනය කරමින් තේරී පත්ව සිටින සියලු දෙනාව අධීක්ෂණය කිරීම ඒයට උපදේශකත්වය ලබාදීම සඳ වෙනම පක්ෂයතුලින් කණ්ඩායමක් නිර්මාණය කරලා ඒ සදාවශ්‍ය මෙහෙුම දත් කරවාගගේ ඉතාමත්ම අත්‍යවශ කාරණාවක් කෙනක මෙහිෙදී මතක් කරනවා. ඒතම හො තීරණැක් කියනෙකත් අපේඒතුමාගේ පැත්තෙන් ගත්ත කියන්න ටෝනි. දිවයි පොත්තේ මුල් පිටව තිබෙන පව සිරස ලක්ම යන කුත්තුපත්ත ත්්‍යයාය මකාරලින් ර්තා තිබුණ ශානිිට බැන මරණ තර්ශන කලාට. වස් වසර පහක් හිරකිට. ශාණ කියලහි අදස් කරන්නේ හිටපු ජේෂ් පොලිස් අධිකාරවරය පාධ පක්ෂණ ධපර්මති අදක්ශවරයා වශය කටයුතු කළ ශාී අපේෙකර මහතා පිළිබඳව. ඔහුට බැන තර්ශනයකිරීමේ සිද්හයට දලෝ බරපතල වැඩ සහිතව පස් අවරුදු සිරදනව මක් නියම කරනවා වාස්කන වර්ධන මහත්මයට හිටපු ියෝජ පොිස්පතිවරයාටඒ පි ඳව පුවත් වාර්තාාවනවා අනකුත් පත්තර වලත්. මෞබි මේ තිබ නෙකුත්වත්ය තවද හනව කරදි හරගම බයිසිකලේ උසාාවයයි කියලතිේෙනවා. යිසිකල්ලේ උසාාවයයි කකිරකින් අර්ථකතරය වෙන්න නම් එකන්නේ ස්වාධන කණ්ඩාෑම උසාවියට යන වගේ. ඔන්ට යන්න වෙන කාරණාවක් පිළිබඳවයි මේ. ඇතුළ වර්තාව බැලුහම තියෙන්නේ. එජාපයත් සුඩන් අනි දශපක්ෂයක් එකතු වෙලා ඔවුන්ට විරුද්ධව උසාාවයන කතාවක් තමයි තියෙන්නේඒ කාරණාවඇවිල්ල ලයිස්තුව ගත්තහමසාමන්්‍යෙන් තියෙන කොන්දේසියක් තමයි. අදාල කුට්ටාසය තුළ පදිංචි කෙනෙක් තමයි ්‍රම නිල්ධහරිවරයසාහතික කරන්නටන පදිංචි කෙනෙක්ව තමයිත් ඉදිරි පත්කරන්න පුළුවන් වන්නේ අපේක්ෂකෙක් විදිහට. නමුත් කුරුඩෑයගලාදී ප්‍රදේශවලින් ආපු කීපෙක් දෙතුන් දෙනෙක් මේ ලයිස්තු ඉන්නවා කියලා තමයි චෝදනානාගමින් තමයි ඕට විරුද්ධෝ ක්‍රියාමාර්ග ගන්න කෙනෙක තමයි ඉදිරිපත් කරලා තියන්නේ. නමුත් මෙහිද අපි කියනන තවකාරනාවත් මීට පෙරාතුව නාමයෝජනා භහරදීමේදී විරෝධතා ගුණ කිරීමේ අවස්ථාවේද ජනත මුක්ති පෙරමණ ය. ඒර මේට රෝධතාවයක් ගොල කරනවා හැබයි එහිදී ඒ විභාග නොකරම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මෙවරත් කුමක් සිදුවේ වෙද කියන්නට අපට හැකියාවක් නැහැ. නමුත් අප හොඳින්ම දන්නාකාරණාවත් තිබෙනවා මතකේට නැගෙන කාරණාවත්තිබිෙනවා. නාමියෝජනා හරදිල පහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේපූුණු අවථාව බසනාහැ පරලත් මහැමතතුමා ඒලා වගේ මහරගම සුලංකා නිදහශක්ෂ සංධායකරයා ඉසුර දේවක් ප්‍රිය ඇතිතුමා. බොහොම ආඩම්බරයට පත්වෙලා බොහම සතුට පත්වෙලා දෙවෝ. අපි තිහා බැලුව කියල තමයි එතුම ඒ අවස්ථාව ප්‍රකාශ කළේ ඒ වගේ එතුමා බොහම දැඩිව ආවේක ශීලීව ජරියට ජෑග්‍රහණය කරලා. වසානයේ යමෙ ප්‍රකාශ කරන ආකාරයට අපි දින්න නොවා කියන එක ඉතාම දැඩිව ප්‍රකාශකරපු. හැබැයි දැන් එතුමට නැවත සිද්ධ වෙලා තියනවා මේ බයිසිකලේ වගේ ස්වාධීන කණ්නෑමකට එරහිව උසාවියන තත්ත්යකට පත්වෙන්නට සිදු වෙලා තින. අප අප මගේ මත කෙනෙවර දිනම් ලැබුණ ප්‍රතිපල්ල හටට පහක් පමණයි. සභිකතුර පහක් පමණයි ඔවුන්ටත් ජනතා භික්ති පරමුන්ට දිනාගන්නට මහරගම නාගර සහවතුළ හැකාව ලැබුණ. ති එවැ තත්වයක් පිළිබඳවතමයි මේ මවබිම වාර්තා කරන්නේ. මවබි ම අත්තේ මොකක්දමින්. ඒ ත ර ද පක් ති. ට ජාධපති මහිත රජපක්ෂ හත්මය තමන්ගේ පිරිස වටකරගෙන බලනවා මේ සිතයම් ගත කරලා තිය තිබ මෞබිම පුවත්පති ඒ චන්දබල් ප්‍රදේශ ජයග්‍රහණය කළ ආකාරය පිළිබඳව ඒ මෞබෙම පුවත්පතින් බල අවස්ථාව ඔවුන් කැමරාකාචිට හසු කරගෙන ඔුන්ගේ පත්තරේ ොම සසටින් පල කර තිබෙනවා. ඉළඟට සමස්ත ප්‍රතිපල පිලිබදවත් මෝ ි වාර්තා කන දැ ඒත් බොහදනට ගැටලු අක්තිමන මොක දවසානය වෙනකක් හරි හැටි ප්‍රතිප ශලේෂ කර ැරු. ඒ ලබා ත ග පැද ප්‍ර න පොද න පරම ට හති සර දශු හය පහිත්තම හය පහක්තම අවසානයේ ජයක්‍රහණි කර ට හතල තරයි දශම හැයි පහක් යන උන් ආයතන දෙසි තිස් නමයක බලය පිහිටවා ගන්ට බලය ලාගන්නට සමත් වවා. යකට එක් ජාතික පක්ෂ සයටට තිස් දෙකයිදශු හය තුනක ප්‍රතිශත්යක් පවාර්තා කරලා ආයතන හතස් එක බලය ලාගන්න. ඉලකට ඉලන්ක තමයි ලර්සුකච්චේ සට තුනයිදශම බිඳුවයි හතක් වාර්තා කරගෙන ආතන ති හර. ඒ බලය ලබා ගන්න සමත්නෝ. ඉලඟට එක්සත් ජනත නිදහස් සඳහනය සිට අටයිදශම නවැයි හතරක් වාර්තා කර ආයතන දහයක බලය බාගන්න සමතන. මේයා කරන තමයි ආයතන සංක්‍යාව බෙදී ගිය කියෙ මවබිම පහැදිලිව වාර්තා කර තියෙනවා. පුංච න්දයේ දත්ත විශලේෂන ප්‍රමාදාය කියන කාරනාවත් නැවතත් මවබිම වාර්තා කරවා. ඒ ල්ෙන් කියවනෙක් මො මුදර මාදකයන්න ප්‍රතිඵල ලබාදීමග මනාවාද විදත්මාධදකන මේ මැතිවරණයේ ප්‍රකාශයට පත් කල මුහොතේ පටන් මැතිවන්න කොමිසුම කොමිසුම සභපතිවරයා දැඩ්ඩි නීතීති පනවමින් ඉතාම පැහැදි සර්සාධරන මැතිවරනයක් දෙත් කරන කටයුතුළලා ඒ අපි හිස් මුදුලින් හිස නවා ආආචාරකරමින් නගේරන. ඒය තමයි සුදුුවිය යුත්තයේ සහබතුතුමින්. නමුත් ඔබ කිව් ආකාරයට ප්‍රතිඵල ලබාදීමේදී ව. ඒසි එලින් සිතු නොවීමමසන් නොසිතව විරු ආකාරයට ප්‍රතිඵල ලබාද මවුල් සහගතවීම පිළිබඳව. විශ්වාසය බිදියවසන් බවපිය අලියලිත් සිහිපත් කරන්නට ඕනේ. එඒ බිඳනු විශ්වාසය පිළිබඳව මොනවද ගන්න ක්‍රියාමාර්ග ඒ සම්බඳ මොනුවද. සමහපතිතුමා සාමන්්‍යෙන් සම්ප්‍රදාය තමයි මැතිවරණයක් අවසානයේ ැතිරන කොමිසුම කොමසාරිස්වරයක් නෑන දැන් කොමසමක් තියන කොමසමේ සභහපතිවර කියන්නේ මාධ්‍ය හමුවට ඇවිල මාධ්‍ය හමක් පොත්තල පැහදිලි ලෙස ර්කථනයක් කරන්නට ඕනි පසු විපරමක් කරන්නටඕනි. ප්‍රගතිය පිළිබඳ සමාලෝනයක් කරන්නටනි හැබයි කිසි දෙයක් තවමක්ට දකින්නට නෑ ප්‍රතිඵල්ල වගේ ප්‍රමාධයි නේද සවාපධතුමනි කෙලා පට අහන්නට වෙනවා. ඇලෝ සස්කින් ඇතුලේ දීමම ප්‍රශ්ක කරන් අවසර ක කියලා . හැ ැද ර ාවව සන්ද ක්ෂිත න්දාරගතකොට සින්න පපට ්‍රශර සමාගම හිමකරු විදට සැක ආරු ැලුස හයි ප්‍රධාන දාගල දර හසුන් පරිසයකන හතරු ඇදනගෙන් පන්දධනාගරය තුලදීම ප්‍රකාශ්‍ය හන් කරගන්න කොමොට මහස්්‍රාත් අතරික සාවි සුරු ලංකා ජාත්මන වී. අවසරේ ලබාදීල යන පිළිඳවයි මේවාර්තාාව. හෙට තීරනත්මක රැස්ක්. හට ජනාඩිපති මෛත්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධහනත්යෙන් පවත්වානට නමත ඇතිමන්ඩල රැස්වීම තීරණනාත්මක වේ කියලා තියනවා. ඒට හතර වෙෙන්ද නද වැලන්ටයින් දවස. තුට බොහම ආදරයෙන් පවස්සයිද එන අනාදරයක් මවට පත්තේද. අන්තිමට විරහ වේදනාවක් විඳින්නට වේද කුමක් වේද කියල තමයි කාටකාටත් සැක පලවෙලා තියන්නේ. වාස්කරවර්ධන පිබඳව තියනවා මවබිමිත්තවර්තා කරලා. එMDි විරත්න එක මරිසිපල්ල ොක ද කියන්න. ජවිප කියනවා අපේක්ෂා කල බලය යාලට ලැබුණේ නැතිලු ජනතාවවාගේ. ඇහම දාම ජනතාවට නම් අප්‍රේක්ෂා කල බලය අවසානය නු ලැබෙන බවක් තමයි පෙනෙන්න්නට තිබෙන්නේ. ඒජාපයේ තනි ආණ්ඩුවකට ලැසසි නවින් දිසානායක කෙනෝ කියලා තියෙනවා. කිසිම පක්ෂයකට සහය දෙන්නේ නෑ අනුර කුමාර දිසානායක කිනොලු. මෙෙක් ගමන වෙනස් කරන්නද දන්නේ නෑ ජයපිස් සූදානම කෙ වෙත අපි දන්න කාරණාව තමයි. මෙ සෑම මැතිවරණය එකදීම වගේ ජනතාමයුක්ති පෙරමුණ කාට හරි සහයුගේ ලබා දෙනවා. හැබ අවසානේ ඔවුන් බලාපොරොත්තුවයට තැනටේ පාර්ශෂුවේ ගෙනියන්නට පැවීම තයි සිද වුණුක් කේදවාචකය බවට පත් වනේ. සැලුව ක්සරු කරට පුුවන් පක්ෂයකුත් නෙවයි ජනතා මිකති පෙරමුණ කියලා තියෙන්නේ කියන්නේ. නමුත් අවසාන යුගයේ ගත්ත හම මෑතිී තිහාසසි අපට තිබෙන අත්දකම් ප්‍රමාණය ගත්තට පස්සේ. ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයින් ජවිපට එතනම්. හොඳ කාලවකමානුවක් නෙවෙයි උදාවෙන්නේ කියනක තමයි පැෙනෙන්න්නට තිබෙන්නේ. අපි ලඟට බලමු තව දුරට තනකුත් පොත්වත්තල තිබෙන පුවත් පිළි බඳව. අප අද පුවත්පතය තිබෙන කාරණඋපුටා ගන්නට සූදානම් ලාපාන අතන හැත් හැ ලේ . ත ලේ පිහිටු ම පිළිබදවා දැ මනවා. හොටක් සුනන් කාල දස් පක්ෂක තුලලා පිහිටවනො මනත් සුර කානිදහස් පක්ෂයේක් ජතිත පක්ෂය මේ ආ්ඩුව කරන අනවිදි මේ ඇතැම් පලත් පන තනල් පිටුනො කාරන පි මොකන ොේ අවබෝධ කරකග තුකාරනාව තිබෙනවා ැනට මේ කතිකාවන ආකාරයට සුනකාඩි දහස් පක්ෂය සබහපතිත්වය පිටපු ජාතිපතිවර ඇයටතට පත්වනවාවන්නම් සුන කානිදහශක්ෂය එක් ාතික පක්ෂය එකඇතුීමට ඩක් නෑකිනක තමයි බොෝදන කිය ඒම න පොට් ු නිද ක්ෂේ නික් නත. හ සන්ධාන එකට එක් කාසු පවත්තයි. එහෙම නැතුව යනව නම් ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයාගේ එකත්තේ මට පුළුවන්කම කුත්තිබෙනවා පහොට්ටුව පැත්තකින් කියලා එක්සත් ජාතිකපක්ෂයි සඳහනයේ ලබාගත්ත එකට එකතුවෙලා ලබාගන්නට බලය ලබාගන්නට ඇතැම් පලාත්පාල යතනවල. මේ තත්වය තත් විසඳමක් අපට බොහොම නොතුරේ දිම අහන්නට දකින්නට ලැබේවි. ඒ දවස උණුසුම් කළ ඊනඟ පුවත බවට පත්තුවන්නේ. ටේ රජ පක්ෂ ප ආරක්ෂකලකම්රය නවත මරට පැමිණීම. මෙරට පැමිණිණොට කටුනායක ගොන්තුටින් ගොඩ හහිනොටම මාධ්‍යේතුම වටකර ගන්නවා. ප්‍රශකීපයක් අහනවා. ඒ හපු ප්‍රශ්නවල තිබන වැදගත්ම කාරණාවක් තමයි ස අග්‍රාමාත දුරේ බහරගන්නවාද. අහන්නේ නෑ තම වැඩීෙන් ජනාධපතිකමට ඉල්ලන්න අදහසක්වයනගල. හැබයි එඇතුමා කියන පිළිතුර තමයි. ම කොහොමද එන්නේ මම අමරිකානු පුර වැසයෙක්නි කෙලතමයි ඇතුම කියන්නේ. ඉලඟට එතුමාගේ භූමිකාව පිළිබඳ ප්‍රශ් කරනවා හු කියනවා මම තවමත් හිටපු ආරක්ෂිකලේකම් පමණයි කියලා. හිතින් මේ මාධ්‍යහම පෙන පෙල්ලා පුනපුුණා ප්‍රශ් නගන්නත් යම් යම් කරුණු කාරණා කාන්දු වෙලා තිබෙන නිසා මාධ්‍යවෙත. ජනතාව වෙත කාන්දවෙලා තිබෙන නිසා තමයි මේ විදේයට ප්‍රශ් කරන කොද අපට මතකයි මෛත්‍රිපාල සිරිසෙන මැතිතුමා අවසාන්න මහොත දක්වා රහසක් වශයෙන් සඟවාගෙන තබාගත්තාතුමා බව පොදු අපේක්ෂිකෑයගම පර්ශව දෙකම සඟවාගෙන තබාගත්තුකාරනාව තමයි එක් පරම එලියට එන්නේ. ඉතින් ඒ වගේ ඇබැ හිට ජාධිපතිවරයාගෙන් එහෙම ඇහවාම නව එකතුීම සම්බඳධවගෙන අප ඉදි්‍යාපකාලාත් ඉධ්‍යාපන් කාලවත් එකතුවන්න සූදනමක් නෑකිලතම ඒ පරන පරනතතා මතක්ල. ඒ එඒවගේ ගෝටාේ මහත්යක් කිය කාරනාවඒම කිසිමු සූදානමක් නැති බව ම දේශපාලක්ෂයෙක් නොනවගතමයි රටේ ජනතාවට සිහපත් කරන්නිඉ බල හැගි හැගි ස් පැන්දට නටන්නවේ නෙලිට නිසා ඉදිරියේදී ඕනම දෙයක් අපට බලාගැනට පුළුවන්කම තියවා. ඒවගේ ජනපති ආශටවාද නතු නි අන්ුහදන්න බෑකන කාරණනාවි කලින් උපට ගත්තා ඊට පස්ස අපි අවදහනයමු කරමු ලක්බිම පත් පතටට තිබෙන කෙට්ි කාලවෙලාව තුළ කුකුලාප හෝට්ටුවට. මොකක්ද මේ කතාව තොන්ඩමන් මහත්තයාගේ පක්ෂේ දැම් ප්‍රතිඵල එන්න දින ගණනාවකට පෙර. තිබ මහ රැලේදී රැස්වීමේදී කුමක්ද කළේ ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ේදිකාවට කැඳවාගෙන්. මල් මල්ලාපිට මල් මාලා පලන්දෝමින් එතුමාට සහය පලකරන්නට සෝදානම් වුණා. නමුත් අවසාය කුමක්ද සිද් වෙන ප්‍රතිඵල නිකුත් වෙලා ඉවර වනෙත් නෑ සිි රත්නායක එක බද්දේ නියෝජනය කරන මන්ත්‍රතුමායක්ක එක ජීප්‍රථේ නලා ජනතාවට ආචාර සමාචාර කරමින් ලබාදී ප්‍රතිඵලට, ඔන්න අපකට එකතුනා කියල පනිිවිඩේ ලබාදනවා ගත වනේ දින කීයද. හිතාගන්න බැරි පරිවර්තරයක්. මෙන්න මේක තමයි මෙරට දේශපාලය තින වෙනස මෙනට දේශපාලනයේ අපි ඇතැම් මෙලාවට. කරන්නේ අපි ඇතැම්වෙලාවට අප මනපේ පල කරන්න එක පුද්ගලෙක්ට පක්ෂෙකට ඇබ ටික දසක් යනකොටොහු වෙන පැත්තකවාඩි ලා ඕක තමයි මේ වෙනසකින අපි මතක් කරන්න ඕන අපි තම ඉක්වනින් කාටුන්ගේ පැත්තින අවධානය යමු කරමු මේ චන්දෙන් ජනතාව ආණ්ඩුවට පාඩමක්ක ගැන්නවා සෑ ජෝන් බස් කියන්නේ හැබැයි ජනතාවනං කවදාවත් පාඩමක් ඉගෙන ගන්න නෑ කියල තමයි ජෝන් බාස් ඒ වෙලාව කියන්නේ. ඔබට මට පනිවිඩයක් තමයි මේ ජෝන් බාස් ලබා දෙ. එවනම් අප ඒත් හමේමු හයඇතිට සියත පත්තරෙන් දෙවනට එස්සනගේ විශෂ අවස්ථා අද දේ නව සිටට නරබණට පුළුවන් කෙනෙකත් සියත ටව ඔස්සම රැදන්නකි නාරාද නවත් අප ඔබට කරමෙනුයි සමුගන්නේ ජෑග්‍රහි සුබ දසක් වේවා. අද ඒවගේ අද නිවාඩු දිනයක් විදිහට නම් කර තිබෙනවා. ඉතින් මේ නිවාඩු දිනය අපි විශිෂන් හිදු බැතිමතුන්ට අපි මේවෙලාවේ ඔවුන්ට සුභාශීක්ෂණ එකසු කරන්නටත් ඕනේ නැව අපපි හෙට හයතියට හම්පි. අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටිනක කලික් කර සියත TV සබස්කරප් කරන්න. අලු ්‍රවඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.